පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂංකයා විශ්වාසනීය දැක්ම. අපි දිගින් දිගට මිල්ලුවේ උපාධාරින් විශාල පිරිසක් විරැකියාවෙන් දිගු කාලයක් තිස්සේ හිටිය අවුරුදු 8ක් ආණ්ඩුවම කියන විදිහට අවුරුදු 8ක් තිස්සේ. එතකොට ඒ අවුරුදු 8ක් ඇතුළේ මෙලෝදයක් එහෙම නැත්නම් කිසිම දෙයක් නොකර විරැකියාවෙන් ඉන්න අඩුමතරම් කොමියුනිකේෂන් එක හරි වැඩ කරනවා. ඒ නිසා ඒ වැඩ කරපු එක මුවා ඒ වැඩ කරපු එක බිල්ලට දීලා ඒ වැඩ කරපු එක අහලා නැවත රැකියා නොදෙන තත්ත්වයක් උපාධාරින් නැති කරන අපි ඒකට විරුද්ධයි. ඒ නිසා අපි දිගින් දිගටම කිව්වේ කරුණා කරලා මේ දැන් අවසාන එකක් දා දෙන වසරක් රැකියාවක් නොකර සිටීම සුදුසුකමක් කියලා. අපි අහනවා රැස්සා නොකර සිටීම සුදුසුකමක් වෙන්නේ මොන පදනමින්ද? අවුරුද්දක් විරැකියාවෙන් ඉන්නවා කියන එක මොන පදනමින්ද සුදුසුකමක් වෙන්නේ? ඒ වගේම එතකොට ඒ වගේ ප්‍රශ්න ටිකක් ඉතුරු කරමින් තමයි දැන් ආණ්ඩුව යන්න හදන්නේ. මම හිතන්නේ 20 වෙනිදා තමයි අවසාන දවසේ. එතකොට ඒ වෙද්දි මේ සම්බන්ධ අපිට පිළිතුරක් අවශ්‍ය වෙනවා. අද අපි ඒ වෙනුවෙන් තමයි මේ මැදිහත් වෙන්නේ. අපි හිතනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ දක්වා දැන් ගෙනාපු වැඩ පිළිවෙල යම් යම් කරුණු ටිකක් තිබුණා වුන් නිවැරදි කරමින් යන අපි මෙතනින් එහාට බලාපොරොත්තු වෙන අපේ හඬට අහුන්කම් දෙමින් මේ වෙනස්කම් ටික කරයි කියලා. breaking.lk